කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කොරළේ යටගම් පිටිය නම් ගම්මානයේ පිහිටි පාහියන්ගල ගල්ලෙන පිහිටා ඇත්තේ මුදු මට්ටමේ සිට මීටර 400ක් පමණ ඉහළින්. මෙම ගුහාව කළුගලක ස්වභාවිකව සැකසී ඇති සැබවින්ම සබඳහමේ විස්මිත නිර්මාණයක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා තවත් තිදෙනෙකු සමග 2007 වසරේදී පාහියන්ගලලින ආශ්‍රිත ගවේෂණයන් ආරම්භ කිරීමට මුල් පුරනු ලබනවා. इम पिरिस अतरट पुराविद्या दिपार्तमेंतुवे हिटपु अध्याक्ष जनलाल आचार्य श्रीरान डेरनेगल ज्येष्ठ महाचार्य एम एम पद्मलाल सह आचार्य निमल पेरेरा अयात गवेषणे सह जर्मानु सह ऑस्ट्रेलियानु पारिश्रमिकेन कन्नायमक्त सहाय दक्वनु लबनवा एनुव वसर 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ව අස්ති කොටස් භාවිත කරමින් දඩියම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බවට එම ගවේෂණයෙන් අනාවරණ වී තිබෙනවා. එලෙස යොදාගත් හීතුඩකින් පිරී ගොස් ඇත්තේ අප්‍රිකාවෙන් පිටත දුණු ඊතල තාක්ෂණයේ භාවිත කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවයි. බුලත් සිංහල පාහියන් ලේන් සුවගෙනුණු වඳුරු සහ ලේන් සැකිලි පරීක්ෂාවට ගැනීමේ නරතුරුව මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා. එම සතුන් මිනිසුන් විසින් දඩයම් කර ඇති බවත් එම ගවේෂණ වලින් තවදුරටත් අනාවරණ වී තිබෙනවා. එනුව නවතම පරීක්ෂණ වාර්තාවට අනුව අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුණු ඊතල භාවිත කළ බවට පැරණිතම සාක්ෂිය වන්නේ මෙයයි. ගවේෂණයට පුරෝගාමී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඔෂාන් විදගේ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් එම් පත්මලාල් යන මහත්වරුන් දෙරණ මාධ්‍ය ජාලය වෙත පැමිණ සිය අත්දැකීම් පළමු වරට විස්තර කළා. අපි පැහැදිලි කරවතින් මේක කොයි විදිහටද මේ පරීක්ෂණය කළේ සහ මේ පරීක්ෂණ තොරතුරු කොයිතරම් දුරට නිර්වද්‍යතාවෙන් යුක්තද? අප්‍රිකාවේ මානව විවිධ හේතුන් මත නික්මලා යනවා. අපේ රටට ආවයින් පස්සේ රට ඇතුළට ගියපු මානවයාට හම්බ වෙන්නේ මොකක්ද? තෙත් කලාපික වනාන්තර. අපි පාහියන්ගල මානවයා විසින් කාපු සත්තුන්ගේ ඇටකටු ඔක්කොම ඇනලයිස් කරා. 80%කට වඩා තියෙන්නේ වඳුරා, දඬුලේනා, තලුගෑ වගේ ඒ වගේ සත්තු. දැන් අප්‍රිකාවෙන් එනකොට ගෙන ආපු තාක්ෂණේ ළඟට ගිහිල්ලා ගහන්න තියෙන්නේ සතෙක් මරාගෙන. එහෙනම් දැන් මෙයාට අභියෝගයක්. මොකක්ද අභියෝගය? දුරින්න සතා ස්පෙෂලායිස්ඩ් හන්ටින් මෙතඩ් එකක් අපේ රටේ හිටපු හෝමෝ සේපියන් මානවය පාවිච්චි කරලා තියෙනවා. මොකද ස්පෙෂලායිස් කරලා තියෙන්නේ ළඟට යන්න බෑ. එහෙනම් දුර ඉඳලා මෙයාව විදලා මරා ගන්න ඕන. මෙයා මොකද කරේ? සත්තුන්ගේ ඇටකටු පාවිච්චි කළ දෙයක මේක මාර වැදගත්. සත්තුන්ගේ ඇටකටු පාවිච්චි කළා මෙයා ඊ හිසක් හදාගත්තා. මෙයා හැදුවා දුණු ඊතල තාක්ෂණය. අප්‍රිකාවෙන් නික්මිලා ආවා පළවෙනි වතාවට එයා රේන් ෆොරස්ට් වලට ඇඩැප්ට් වෙනවා. බෝන් පොයින්ට්ස් උපයෝගී කරගෙන එයා තාක්ෂණික වශයෙන් පරිසරය ජය ගන්නවා. අවුරුදු 48කට කලින් ඉතා සියුම් ගල් ආයුධ නිර්මාණය කරනවා. රැම්බෝ ෆිල්ම් එකේ රැම්බෝ නයිෆ් එක ඇන්නත නෙමෙයි තුවාල වෙන්නේ. පිහි ඇදලා ගන්නකොට තමයි ඩැමේජ් එක වෙන්නේ. මේ රැම්බෝ නයිෆ් එකේ ටෙක්නොලොජි එක ප්‍රාග්ඓතිහාසික මාන අවුරුදු 50000කට කලින් පාවිච්චි කරලා තියෙනවා. ඊතලයේ තියෙනවා. ඉස්සරහා තියෙනවා බෝන් ටිල් එක. හැබැයි දෙපැත්තට ඒගොල්ලෝ ආෆ්ට් කරනවා මොකද්ද? ශිලා පතුරු. එතකොට අර ඊතලයේ වැදිච්ච වඳුර දුවනකොට ගහ උඩ එහෙම අර කැපිලා 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 ඩැමේජ් එක වැඩි වෙනවා. මෙයා අලුත් පරිසර පද්ධතියකට ආවා. ඒ හින්දා මෙයා අලුත් තාක්ෂණයක් එක්කලා ඇඩැප්ට් වෙනවා. ඉතින් අපි මේක හොයාගත්තා මේ වගේ පරිශනාවක් තුලින් නා අපිට ඇත්තටම මොකක්ද තියෙන වැදගත්කම මහජන. මේගොල්ලන්ට උසස් බුද්ධියක් තිබුණා. හසුරු කෞශල්‍ය, දියුණු තාක්ෂණේ පාවිච්චි කරා. ඒ වගේ මේගොල්ල කෙලින් නැකිලා හිටියා. ඇත්තටම මේ කරුණු හතර තමයි මේ පරිශන පුරාම මේ ප්‍රතිඵල අපි එකතු කරන්නේ. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට